දැන් මේ ඊයේ පෙරේදා තලතා කියන අර දිරච්ච පොත්ත ගැලවිලා ගියා. ඔය පරණ අපේ කියමනක් තියෙනවා මිටි ගෑණි මිටි හුඹහයි විශ්වාස කරන්න එපා කියලා. අර මිටි හුඹහෙන් කොයි වෙලාවෙ නායි නැද්ද නැහැ. ඒ වගේම තමයි තලතනෝනටත් අපිට කියන්න තියෙන්නේ. තලතනෝනට අර සරත් පොන්සේක වාගේම තනියම නටන්න ගිහිල්ලා රාජිත සේනාරත්න වාගේම තනියම නටන්න ගිහිල්ලා දේශපාලනිකෝ දීර්ඝ විශ්‍රාමයක් ලබා ගන්න ලැබේවා කියලා තලතා අතුකෝරල කියන්නේ දෙපැත්තෙම හිටපු හොරු සහ තක්කඩි ටික දැන් මේ පක්ෂවලට එකතු වෙලා ඉන්නවා කියලා. පරක් වෙලා හරි එතුමේ එක තේරුම් ගත්ත එක හොඳයි. මේ රටේ ජනතාව මේක තේරුම් අරගෙන ගොඩක් කල් තලතා අතුකෝරල මහත්මිය ජාතික ජන බලවේගයට එකතු වෙනවා කියලා එකක් එතුමිය කියලා නැහැ. අපි එහෙම තීන්දුවක් අරගෙනත් නැහැ. මම පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ දැන් අවුරුදු 15ක් ඉන්නවා. ඒ කාලය තුලදීම මම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව වැඩ කරේ. හැබැයි අද වෙනකොට මට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ රට ඉදිරියට අරන් යන්න පුළුවන් එකම නායකයා පරිණත නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. මම අනුකුමාර දිසානායක මහත්තයාට දොස් කියන්නෙත් නැහැ. සදිත් ප්‍රේමදාස මහත්තයාට දොස් කියන්නෙත් නැහැ. හැබැයි එකක් මතක් කරලා දෙන්න ඕනේ. ඒ දෙන්නත් අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. අද මොකද්ද ඒගොල්ලන් ඉල්ලන වෙනස? මේ අවුරුදු 25 මොනවද ඒගොල්ලන් මේ රටට කරලා තියෙන්නේ? කරන්න පුළුවන් පුත්කලෙක්ට රට බාර දෙන එක තමයි සියලු දෙනාගේම කැමැත්ත. මා හිතන විදිහට මගේ අවංක ප්‍රයත්නය තමයි එතුමා වැඩ පෙන්නලා තියෙන නිසා, අභියෝග තියෙනවස කවුරුත් බාරගත්ත නැති නිසා අද පොලින් නැති කරලා රටේ ජන ජීවිතයේ හුස්මක් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන ලේසි නැහැ. නමුත් අද හුස්මක් ගන්න පුළුවන් තත්ත්වයක් ඇතුළත තියෙන නිසා අභියෝගი තියෙන වෙනින් කාගෙන්වත් නෙමෙයි එතුමාම මේ ගමන ගෙනියන එක. මම හිතන්නේ කාගෙන්වත් අභියෝගයක් ඇති වෙලා නැහැ. මොකද කරන්න අනිත් එකුණ කරන්න බැරි වෙලා දුවලා කියන්නේ. ඉතින් කරන්න පුළුවන් කියලා තියෙන එකයි ඒ රණි. දැන් අපේ වැඩපිළිවෙල කියනකොට මේ වැඩපිළිවෙල එක එක ඉදන් විවේචනය කරන කවුද? මේ සජිත් ළඟ ඉන්න බඩු ටිකක් මහ බැංකුව කැඩුවේ අපි නෙමෙයි වගේ කියන්නේ වැඩ කරේ කවුද? සුජීව සේරසිංහ කෝල් 62 යලෝසියස් ගේ. නෝ ලව් කරත් දන්නේ නැහැ. කෝල් ගත්ත එනිකන් නෙමෙයි ඔක්කොටම සල්ලි බෙදුවා. මහ බැංකුව බැඳුම් කර වංචාවේ මෛත්‍රීපාල සිරිසේන හංගපු පිටු 107 තියෙනවා. ඇලෝසියස් සල්ලි බෙදපු ලයිස්තුව දයාසිරි ජයසේකරගේ නමත් තිබිලා අහු වුණා මතකද? දයාසිරියලත් එන්න දන්න තැනක් නැතුව අන්තිමට කියලා වැටිච්ච තැන නෙමෙයි. අපි ළඟටත් හේතු වෙන්න ආවා ඈ. අපේ දරවලටත් තට්ටු කර කර හිටියා. අපි පින්සරේ අයින් කළා යව්වා. අද ජනතා විමුක්ති පෙරමුණ දවසින් දවස ඒගොල්ලෝ පල්ලෙහාට වැටෙනවා. අනුර කුමාර සානාගේ මේ රට හදයිද? එයාගේ කණ්ඩායම රට හදයිද? මේ මෙතන ඉන්න අයගෙන් කතා කරලා හෙවොත් පවුලේ කවුරු හරි කෙනෙක් ඝාතනය කළා දිනව නැත්නම් ඒගොල්ලන්ගේ ඇඳිරි නීතිය වෙලාවේ මොනවා හරි කරා නම් දන ගහගෙන පාරින් ඉඳලා තියෙනවා. එහෙම කරමු කණ්ඩායමක්. කලින් ඩාමල් රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් වෙනවා කියලා කිව්වනම් මේ පිළිබඳ මිරටි සංවාදයකට අපට යන්න තිබුණා. හැබැයි මේ වෙලාවේ ඩාමල් නෙවෙයි. නාමලට තව කල් තියෙනවා. නාමල් මන්ත්‍රීතුමා දාන්න දවස් 3කට කලින් අපි පාර්ලිමේන්තු මහින්ද මහත්තයා හම්බුණා. හම්බෙලා කොහොනේ අපි දාන්නේ නැහැ පක්ෂෙන්. නාමල්ට මේ වෙලාව නෙවෙයි කියලා මහින්ද මහත්තයා පැහැදිලිව කිව්වා. හැබැයි නාමල් මන්ත්‍රීතුමාගේ දැඩි බලපෑම මත අපි අවංකව දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හෘද සාක්ෂිය එකඟව නෙවෙයි නාමල් රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කරේ. නාමල් මන්ත්‍රීතුමාගේ වේදිකාව බලන්න කවුද කතා කරන්නේ? තිස්ස කුට්ටි ආරච්චි, වීරසිංහ, එක ජේෂ්ඨෙක් ඉන්නවද කියලා බලන්න. චන්දපදරමත් ඉන්න මිනිස්සු ඉන්නවද කියලා බලන්න. අද චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ වේදිකාවේ ඉන්නවා. ශෂි රාජපක්ෂ මහත්තයා මේ වේදිකාවේ ඉන්නවා. ඒ නිසා අදත් හෘද සාක්ෂියට එකගව මහින්ද මහත්තයා ඉන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ වෙලාවේ තරඟ කරන්න ඕනේ කියන තැන. අනුරාධපුර වේදිකාවේම මහින්දානන්දට, රෝහිතට, පවිත්‍රට තමයි බැන්නේ. ඒ කියන්නේ අපිට කොච්චර බය වෙලාද මේකලු? මේ මැතිවරණය මොකද්ද වෙන්නේ කියන එක දැන් අපට දැනෙනවා. අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ තමයි මේක දිනනවා.